මේක තමයි ලංකාවේ තීරණාත්මක අවස්ථාව ඉතා පැහැදිලි ලෙස තීව්‍ර ලෙස කඳවුරු දෙකක් නිර්මාණය වෙමින් තිබෙනවා පරි පැහැදිලි තීරණාත්මක ලෙස මේ කඳවුරු දෙක නිර්මාණය වෙනවා ප්‍රධාන සාධක කිහිපයකින් එකක් 75 වසරක් මේ රට පාලනය කරපු රට දුගීභාවයේ පතුලටම හෙළපු ඒ ආර්ථික ප්‍රතිපත්තිය නියෝජනය කරන කණ්ඩායම් රටේ ජාතික ධනය ඉත 11ක් මතට සංකේන්ද්‍රණය වීම යෝජනා කරන ආර්ථික ප්‍රතිපත්තියක් නියෝජනය කරන කණ්ඩායම් අනිත් පැත්තෙන් රටේ ජාතික ධනය වේගවත්ව නිෂ්පාදනය කරන ඒකට ජනතාව හවුල් වෙන ඒ නිෂ්පාදනය වෙන ධනය ජනතාවට සාධාරණ බෙදෙන නව ආර්ථික විකල්පෙම යෝජනාවක් ඉදිරිපත් වෙන කඳවුර NPP මේක තමයි ආර්ථික තලයේ තිබෙන බෙදීම. ඒ වගේම දේශපාලන තලයේ බෙදීමක් තිබෙනවා. වංචාව, දූෂණේ, නාස්ති, પરම්පරාගත දේශපාලනය, දේශපාලනීය නීතියට වඩා උඩින් ඉන්න දේශපාලනය, පාලකයා අනුගත නොවන දේශ නීතියට අනුගත නොවන දේශපාලනය, පැරණි දේශපාලන නියෝජනය කරන කඳවුරක් තියෙනවා. ඒ වගේම වංචාව, දූෂණේ නතර කරන නව දේශපාලන සංස්කෘතියකට අපේ රට පරිවර්තනය කරන දේශපාලන කඳවුරක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒක තමයි NPP. ඒ වගේම ප්‍රධාන වශයෙන් ගත්තොත් පහුගිය කාලේ පුරාවටම අපේ රටේ ප්‍රධානම සාධකේ බවට පත් වී තිබුණි. ඇත්තතරම් අපිට සාධක පෙන්වීය හැකි රට මේ තරම් ආර්ථික වශයෙන් බංකොලොත් වෙන්න අපේ රටේ ජනතාව විශාල පීඩාවකට ලක් වෙන්නත් මේ දූෂණේ ඉවහල් වූ බව. එයින්ද එහි දූෂිත වලල්ලත් එහි ආරක්ෂකයන් එක කඳවුරකට ගොඩ නැගෙමින් තිබෙනවා. ඒ දූෂිත වලල්ලට එහි ආරක්ෂකයන්ට ඒ බොඩිගාඩ්ලට විරුද්ධව දූෂණය නතර කිරීම සහ දූෂිතයන්ට දඬුවම් දීම සඳහා නව කඳවුරක් නිර්මාණය වෙනවා. ඒක තමයි NPP. ඉදිරි වසර කියලා ලබන අගෝස්තු දක්වා තීරණාත්මක ජාතික මැතිවරණයක් වෙනවා ලංකාවේ. ඒ දක්වා දිනපතා මේ දේශපාලන කඳවුරු දෙකට ද්‍රවීකරණයක් සිදු වෙමින් තිබෙනවා. දිනපතා. එනිසා මා හිතන්නේ මේ දිගහැරිමින් තිබෙන දේශපාලන මොහොතේ ස්වාධීනව එහෙම නැත්නම් වෙනස් මූණුවරකින් කිසිදු පුද්ගලයෙකුට හෝ සංවිධානයකට පවතින්න බැහැ. හැම පුද්ගලයාටම සංවිධානයකටම බල කරනවා ඍජුව හෝ වක්‍රව මේ කඳුරු දෙකෙන් එකක් තෝරගන්න. එහෙම නෙවෙයි අතරමැදි මම දන්න සමහර සාකච්ඡාවක් නැහැ. අපි දේශපාලනය කරන්නේ නැහැ. අපි එන ඕනෑම ආණ්ඩුවක් මහජන බලය හරහා පාලනය කිරීමේ කණ්ඩායමක් බවට පත් වෙනවා. ඒ බොරු. ඒ තමන්ගේ තක්කඩිකම වසා ගැනීම සඳහා ඉදිරිපත් කරන මත මේ ලංකාවේ ගත වෙමින් තිබෙන තීරණාත්මක දේශපාලන නිමේෂය ඍජුව හෝ වක්‍රව මේ කඳුරු දෙක නියෝජනය කරන්නේ නැතුව කිසිදු දේශපාලන සංවිධානයකට ස්වාධීනත්වයක් නේද ස්වාධීන මූණුවරින් හෝ විවිධ මූණුවරින් පවතින විදියක් නේ දිනපතා මේ ද්‍රවීකරණය සිද්ධ වෙමින් තිබෙනවා ඊයේ ප්‍රගතිශීලී මූණුවරින් පෙනී හිටපු කෙනා අද සියල්ල උනාදම තමගේ කඳුර තෝරගන්න බල කරලා තිබෙනවා ඒ නිසා මේ දේශපාලන නිමේෂය කියලා කියන අපි අපේ ජීවිත කාලය ඇතුළත අත්විඳින තීරණාත්මක දේශපාලන නිමේෂය දැන් මොකද කරන්න ඕන දැන් පැති දෙකකින් ආකාර දෙකකින් මේ ද්‍රවීකරණය වීම වළක්වන්න ඕන. එකක් මේ ද්‍රවීකරණය වීම වළක්වන්න ඕන බොඳ කරලා. නෑ එහෙම නෙවෙයි. එහෙම ද්‍රවීකරණය කියන්නේ ඒගොල්ලොත් එකයි මේගොල්ලොත් එකයි වගේ. එහෙම බොඳ කරලා මේක නතර කරන්න ඕන. එහෙම නැත්තම් මේක නතර කරන්න ඕන. නෑ මේ ද්‍රවීකරණය මේ කඳුර අතිශය භයානක කඳුර. ඔය ලියවෙන්නේ පොල් පොට් වගේ පාලනයක්. මතකද? දැන් අර පරණ මතක තියාගන්න ඔය මහත්තුරු හොඳි. 1994 චන්ද්‍රිකා ආවඩන්න වේදිකා හදලා චන්ද්‍රිකාගේ උපදේශක තනතුරු ගත්තු කෙනා චන්ද්‍රිකා වේදිකාවෙන් බැස්සම චෞර රජින ලියන මතකද යා දැන් එහෙම නෙවෙයි ලාති මොකද වෙමින් තියෙන්නේ වෙමින් තියෙන්නේ එක්කෝ මේ ද්‍රවීකරණය බොඳ කරලා නැ එහෙම එකක් නැ මේ ඒගොල්ලෝ වගේම තමයි මේ ඔය නිකන් නේද ඒගොල්ලෝ මේගොල්ලෝ නගරේ අරගොල්ලෝ ගමේ ওই වගේ බෙදීමක් විතර මෙතන තියෙන වගේ හරිද ඒ කියන්නේ බොඳ කරන්න හදන මේ ද්‍රවීකරණය එහෙම නැත්තම් මේ ද්‍රවීකරණය එක කඳවුරක් දැන් මම දැක්කා කියනවා නේද දූෂිත විනාශකාරී මේ පාලකයාට වඩා මුලයට කියන්න බෑ මේක විපජාතන්ත්‍රවාදී මාර යහපත් නෑ මේක දූෂිත බව ඇත්ත මේක විනාශකාරී බව ඇත්ත එහෙත් ඔහුටත් වඩා භයානකයි මේ කඳු එහෙම කියන්නේ නේද ඒ කියන්නේ මොකද්ද හැම කෙනාටම මේ රඟ මණ්ඩලයේ තමන්ගේ භූමිකාව නිසි පරිදි තෝරා ගන්න සිදු වී තිබෙන බව තමයි මේ පෙන්වුම් කරමින් තිබෙන්නේ ඒකද විශේෂයෙන්ම මේ තීව්‍ර බෙදීමේදී අපි ආර්ථික ප්‍රතිපත්ති ගැන දවසක් කතා කරමු කොහොමද ඒගොල්ලෝ නියෝජනය කරන ආර්ථික කඳවුරු සහ අපේ ආර්ථික කඳවුරු මේක වෙනම කතාවක් ඒ වගේම ඒගොල්ලෝ නියෝජනය කරන දේශපාලන සංස්කෘතිය සහ අපි නියෝජනය කරන දේශපාලන සංස්කෘතිය ඒක දවසක අපි කතා කරමු මේ ද්‍රවීකරණයේ කඳවුරු දෙක ඒගොල්ලෝ නියෝජනය කරන බලවේගය සහ අපි නියෝජනය කරන බලවේගය ඒකත් අපි කතා කරමු මේ ද්‍රවීකරණයේ ඒගොල්ලෝ නියෝජනය කරන බලවේගය කවුද අන්ත දූෂිත ජාවාරම්කාරී ප්‍රභු පැලන්තිය ඒක කඳවුරු කවුද අපි ඒක කතා කරමු හැබැයි අද අපි කතා කරන්නේ මේ ද්‍රවීකරණයේ ප්‍රධානම එකක් තමයි දූෂණය ද්‍රවීකරණයේ ප්‍රධාන කඳුර ප්‍රධාන සාධකයක් වුන් දූෂිතයන් වුන් දූෂිතයන්ගේ ආරක්ෂකයා අප
දූෂණය නතර කරනවා දූෂිතන්ට දඬුවම් දෙනවා හරි පැහැදිලි මතක තියාගන්න මේක තමයි කඳු උරුම ඇයි ඒක ඒ තරම් අපිට වැදගත් වෙන්නේ ඇයි අපිට මේ දූෂණය කියන එක මේ තරම් වැදගත් වෙන්නේ අද අපේ රට මුහුණ දී තිබෙන මේ දැවැන්තම අර්බුදේ ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ දූෂණේ ප්‍රතිඵලය රට බංකොලොත් වීමේ පතුලේ අපි හැමදාම කියන ආර්ථික ප්‍රතිපත්ති වගේම මේ දූෂිත කාරණය ප්‍රබල සාධකකිට කරලා තිබෙනවා ඒ නිසා තමයි විගණනාධිපතිවරයා පහුගියදා වාර්තාවක් ඉදිරිපත් කරලා කිව්වා පහුගිය අවුරුදු වල අපි ව්‍යාපෘති ණය සඳහා ට්‍රිලියන 8ක් කරන් තිනවා ට්‍රිලියන කියන කෝටි ලක්ෂයක් ට්‍රිලියන 8ක් කරන් තින ව්‍යාපෘති ණය සඳහා හැබැයි ඒ ව්‍යාපෘති වලින් ඉදි කරලා තිබෙන්නේ ට්‍රිලියන 2ක වටිනාකම් සහිත ව්‍යාපෘති විතරයි කෝටි ලක්ෂ 8ක් ණය අරන් තිබෙනවා හැබැයි වත්කම් තියෙන කෝටි ලක්ෂ 2ක හිතා ගන්න පුළුවන් නේද එහෙනම් අද මේ රට බංකොලොත් වීම මේ ණය අරගෙන මොකද කරලා තිබෙන්නේ වත්කම් ගොඩනගලා තිබෙන්නේ ඒ ණය වලින් 25ක නම් 75ක වත්කම් හොයාගන්නත් බැරි නම් විගණනාධිපතිව රැකිනවා 2015 ඉඳන් උත්සාහ කරනවා ඉතුරු ටික හොයන්න තාම බැරි වුණා කියනවා ඉසිනේ අපි දන්නවා තියෙන තැන් හරි විගණනාධිපතිතුමාට නිලවසෙන් යන්න පුළුවන් එතුමාට පැවරී තිබෙන රාජ්‍ය ආයතන වෙත විතරයි ඒ නිසා එතුමාට ඒක හොයාගන්න බැරිව අපි දන්නවා හැබැයි ඒක හොයාගන්න පුළුවන් බවත් අපි දැඩි ලෙස විශ්වාස කරනවා එහෙනම් මොකද්ද මේක කියන්නේ මේක කියන අන් කවරක්වත් නෙවෙයි මේ රට බංකොලොත් වීම පිටුපස ප්‍රධාන සාධකයක් මේ දුෂ්ටභාවය කෝටි ලක්ෂ 8ක ණය අරගෙන තිබෙනවා නම් කෝටි ලක්ෂ 2ක වත්කම් හදලා තියෙන්නේ බංකොලොත් වෙන කරුම් පුදුම දෙයක්ද සාමාන්‍ය ලොකු ආර්ථික විද්‍යා ඥානයක් අවශ්‍ය නැහැ ඒක තේරුම් ගන්න කෝටි ලක්ෂ 8ක ණය අරන් තියෙනවා කෝටි ලක්ෂ 2ක වත්කම් තිබෙන ඒක අපේ ගෙදරකට සිද්ධ වුණා අපේ කඩේට සිද්ධ වුණා නේද මේ ඕන හේකට සිද්ධ වුණා අපිට මේක තෝරේ එඳ මේ බංකොලොත් වීම පිටිපස මේක ප්‍රධාන සාධකයක්